සංගීතය අසලේ ගෙදරට මේ වෙනකොටත් කනකෝකා හඬලලා ඉවරයි. මොකද මේ වේදිය අසලේට නැති වෙන්න තියෙන දේවල් හැමතයක්ම වගේ නැති වෙලාත් ඉවරයි. ඉතින් මේ වේදිය අසලේට ඉතුරුලා තියෙන්නේ එක් දෙයක් හෝ ඉතුරු වී තියෙනවා නම් අනේ ඒ දේ දැක්කන්න. හැබැයි තින අද අපේ වීඩියෝවෙන් ඔගලොන්ට තේරෙවි අසලේට තවත් මොනවද ඉතුරුලා තියෙන්නේ කියලා. මොකද මේ වේදිය අසලේට ඉතුරුලා තිබ්බේ අසලේගේ සල්ලිවත් රත්තරන් බඩුවත් නෙමෙයි. අසලට ඉතුරුලා තිබ්බේ අසලගේ දරුව දෙන්න විතරයි. හැබැයි තින් අද අපිට කංගාටුවෙන් හෝ කියන්න සිද්ධ වෙනවා අසලට ඒ දේත් නැති වෙනවා කියලා. මොකද අසල හොත තාත්තා කෙනෙක් උනේ නැහැ. ඒකට හේතුව ඉතින් අපි ආයේ අමුතෙන් ඔයගලන්ට කිව යුතු නැහැ. මොකද දෙමාපියන් වුණාම දරුවන්ට ආදර්ශමත් වෙන්න අවශ්‍යයි. ඉතින් කොයිම වෙලාවකවත් අසලගේ අතින් ඒ දේ නම් සිද්ධ උනේ නැහැ. ඔගලොන්ට මතක් කරලා දෙන්නම් අසලගේ කලින් හිටපු පුතා. ඉතින් මේ පුතත් අසලට නැති වෙන්න එකම හේතුව වුණේ අසලට උනරත් දෙය තිබ්බ බලතණ්හාව. ඉතින් මේ බලතණ්හාව අදටත් අසලගේ ඒ විදිහටම තියෙනවා. මොකද එදා වුණත් ඒ සිද්ධියෙන් අසලට තේරුණේ නැහැ ඒ දේ. එදා ඒ සිද්ධියෙන් අසලට නිකම් හරි තේරුණා නම් මගේ බලතණ්හාව හින්දා තමයි මට පුතා උනත් නැතුණේ කියලා. අද මේ විදිහ අසලට කලණ වුණත් බේර ගන්න තිබ්බා. අපි තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අසලගේ දුව වෙන අසෙනි. හොඳ වෙලාවට ඉතින් අසෙනි වගේ අසලට දුවෙක් හම්බුනේ. ඉතින් ඒක නිසාම මේ විදිහ අසෙනිට කරදරයක් නැතුව ඉන්නවා. බැරි වෙලා හරි කලණ වගේ ප්‍රතිපත්ති තියෙන දුවෙක් අසලට හිටියා නම් මේ විදිහින් සිද්ධ වෙලා තියෙන දේ අපි ඔයගලන්ට අමුතුවෙන් කිව යුතු නැහැ. මොකද මේ වෙද්දි කලණික ප්‍රතිපත්ති වල හැටියට අපිට හිතා ගන්නත් පුළුවන්. හැබැයි තින් රට ඉන්නවා කියන අසලගේ දුව කවදාවත් අපි දැකලා නැහැ. අපි තින් ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඒ දුව ගැනත් ඔගලොන්ට වීඩියෝවක් ගේන්න. මොකද මෙතන තියෙන ප්‍රශ්නය ප්‍රතිපත්ති වල තියෙන ප්‍රශ්නයක්. ඒක ඉතින් සෑම දරුවෙකුටම තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් එක දරුවෙකුට එකක් විදිහකට තවත් දරුවෙකුට තවත් විදිහකට තියෙන්න පුළුවන්. හැබැයි දැන් අපි විශ්වාස කරනවා අසෙනි වගේම ප්‍රතිපත්ති ඇති කියලා අසලගේ රටේ ඉන්න දුවටත්. අපි ඉතින් ඉදිරියට බලමු ඒ ගැන. හැබැයි දැන් මේ වෙද්දි කොහොම හරි කලණගේ නම් ගන්න දෙයක් නැහැ. මොකද ඒ චරිතය දැන් මෙඩිහිටියන්ටවත් කතා කරන්න දන්නේ නැහැ. ඉතින් අපි අනුමාන කරලා එක දෙයක් කියනවා. ඒ තමයි අසල නිදහස් වෙලා ගෙදර එන්න කලින් කලණව අඟුඩ ගෙනියන සිද්ධ වේද දන්නේ නැහැ. මොකද ඒ තරම්ම කලණගේ චරිතය චාටර් වෙලා ඉවරයි. අපි තින් ඉදිරි වීඩියෝ වලින් බලමු කලම කොයිම විදියකින් හරි බේරගන්න අවස්ථාවක් තියෙනවද, එහෙමත් නැත්නම් මෙතෙන් කුමක්ද සිද්ධ වෙන්නේ කියලා.